රතු ඉන්දියානු නායක සියටල්ගේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් මෙන්න මෙහෙම දෙයක් ඉල්ලනවා. මොකක්ද? ඔබ මේ ජීවත් වෙන නිජ භූමිය අපිට මුදලට ලබා දෙන්න. සියටල් ඔවුන්ට දෙන්න මෙන්න මෙහෙම උත්තරයක්. මේ නිජ භූමිය මට ඔබලාට ලියා දෙන්නට පුළුවන්. හැබැයි මේ මගේ තනි අයිතියක් නෙමෙයි. මේ ආසිය පියාඹන කුරුල්ලන් හිතාගෙන ඉන්නේ මේ ඔවුන්ගේ නිජ භූමිය කියලා. ඒ වගේම මේ ගස් අතරින් යන පුංචි කුහුඹුවන් හිතාගෙන ඉන්නේ මේ ඔවුන්ගේ භූමිය කියලා. මේ දියැලිවල එහා මෙහා යන මත්ස්‍යයන් හිතාගෙන ඉන්නේ මේ ඔවුන්ගේ භූමිය කියලා. ඒ වගේම මේ විශාල ගස් අතරින් යන වනසිව්පාවන් හිතාගෙන ඉන්නේ මේ ඔවුන්ගේ භූමිය කියලා. ඒ නිසා මට මේ භූමිය මගේ තනි අයිතියට ලබා දෙන්න බෑ. ඔබලා ඔවුන්ගෙනුත් ඒ කැමැත්ත ගන්න. මෙන්න මේ විදිහට තමයි සියැටල් ඒ අධිරාජ්‍යවාදීන්ට පිළිතුරු ලබා දුන්නේ. මේ ඔහු විඳින පරිසරය, ඔබ මම මේ පය ගහලින්න මහ පොළොව, පෘථුවිය සැකැස්ම හැදෑරීම විෂය මේ භූගෝල විද්‍යාව. අද මේ ගැන කතා කරන්නට ගුණසේන මැදිරියට ඇවිල්ලා ඉන්නේ කළුතර අධ්‍යාපන කලාපයේ සමාජ විද්‍යා හිටපු ගුරු උපදේශක ලොකු ලියනගේ කරුණාතිලක ගුරු මහත්මයා. මහ පොළොවේ සැකැස්ම විතරක් නෙමෙයි යසෝදා භූගෝල විද්‍යාව කියලා කියන්නේ. මින් එහාට ගිය තවත් බොහෝ කරුණු රාශියක් මේ භූගෝල විද්‍යාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. මානවයාගේ ආරම්භයේ පටන් මේ දක්වාම මේ මානව ක්‍රියාකාරකම් භූගෝල විද්‍යාවේ එක ශේත්‍රයක්. ඒකම මින් එහාට තව දුරටත් මානවයා විසින් නිර්මිත පරිසරය කොයිතාක් දුරට මේ නැවත පෙරලා මේ අයට ප්‍රතිචාර දක්වනවාද කියන එක හොයා බලන්නත් අපේ මේ භූගෝල විද්‍යාවේදී වැදගත් වෙනවා. භූගෝල විද්‍යාවේ ඇත්තටම ගත්තයන් පස්සේ භෞතික පරිසරය සහ මිනිසා අතර සම්බන්ධතාවය වඩා හොඳින් ඔප්නං වන, වඩා හොඳින් විශ්ලේෂණය කරන විෂයකුත් වෙනවා. එතෙන්දී මං හිතනවා භූගෝල විද්‍යාව භෞතික පරිසරය හා මානව හිතවාදය ඉගෙන ගන්න උගන්වන හොඳම විෂයක් තමයි භූගෝල විද්‍යාව. ඔව් සර්, මේ මානව ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කිරීම, පරිසරය පිළිබඳ හැදෑරීම කොහොමද මේ හැම දෙයක්ම විෂයක් තුළට ගොනු කරන්නේ? ඇත්තටම යසෝදා, මේ විෂය කරුණු ගැන සාකච්ඡා කරන්නට 10 ශ්‍රේණියේ නිපුණතා 7ක් යටතේ පාඩම් 7කින් මේ පිළිබඳව සාකච්ඡා කරනවා. පෘථිවියේ සංවිතියේ පටන් පෘථිවියේ සංවිතිය එහාට ගිය ලෝකයේ භෞතික පරිසරය පිළිබඳව, ඒකම ලෝකයේ භූමි පරිභෝග පිළිබඳව, ලංකාවේ භූමි පරිභෝගය පිළිබඳව, කෘෂිකර්මාන්ත, එතනින් ගියන් පස්සේ ඒ ඔස්සේ පැන නගෙන ගැටලු, ඒවා පිළිබඳව සාකච්ඡා කරන අතරතුරේ ඉන් ඔබට විහිදෙන්නා වූ විෂය කරුණුත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ඉතිහාසයේ අපට ඉතා වැදගත් වෙනවා. ඈත අතීතයේ ඉඳලා අපේ රටේ මේ කර්මාන්ත ආරම්භ වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් විජය කුමාරයා ලංකාවට එනකොට කුවේණිය කපකටකමින් හිටියා. ඒ කියන්නේ අපේ රටේ කපුපිලි නැත්නම් අපි කියන පේස කර්මාන්තය තිබුණා. ඊටත් ඉහත ඉඳලා අපේ රටේ යකඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් පැවති බව, නැව් තැනීම සිදු වුණු බව අපේ ඉතිහාසයෙන් පෙන්නුම් කරනවා. ඒ සඳහා සාක්ෂි බොහොමයක්ම අපට හම් වෙලා තියෙනවා. ඒ අතරින් ඉතා වැදගත් වෙනවා යකඩ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරපු තැන් අපේ පුරාවිද්‍යාඥයෝ ගවේෂණය කරලා තියෙනවා. උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම අපේ සමනල වැව ප්‍රදේශයේ යකඩ නිස්සාරණය කළ ඉතුරු වෙන යබර තිබිච්ච බව, මේක සීගිරියේ ආසන්නිනුත් හොයාගෙන තියෙනවා. එතකොට ඒ වයින් මාන්තොට නැත්නම් අපි කියනවා මාන්තෙයි නැත්නම් මාන්තොට ප්‍රදේශයේ මේ නැව් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් එකල පැවති බව. ඉතින් මෙන්න මේ විදිහට කර්මාන්තයේ ශේත්‍රයේ ආදිතමයන්
ශ්‍රී ලාංකිකයන් බවත් සමහරක් කාලවට අපට නිර්භයව කියන්න පුළුවන්. 10 ශ්‍රේණියේදී මේ දරුවන්ට සිතියම් පිළිබඳව අවබෝධයක් ලබා දීම සඳහා ඒ අංශයෙන් පාඩම් සකස් කරලා තියෙනවා. සිතියමක් කියන්නේ මොකද්ද? ඒ සිතියම කොයි විදිහටද සකස් විය යුත්තේ? ඒ සිතියම් ලකුණු කිරීමේ ක්‍රමවේද මොකද්ද? මෙන්න මේ පිළිබඳව මූලික අවබෝධයක් 10 ශ්‍රේණියේදී ලබා දෙනවා. ඒ අරණයෙන් පස්සේ මෙට්‍රික් සිතියම් පිළිබඳව, එහෙම නැත්නම් අපි කියනවා ශ්‍රී ලංකාවේ 1:50 මූලක්ෂණ සිතියම් පිළිබඳවත් යම් යම් තොරතුරු ඒ දරුවන්ට ලබා දීලා ඒ අය ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සැකස්මක් මේ විෂය නිර්දේශයට ඇතුළත් වෙලා තියෙනවා. ඒක ඉතා වැදගත්. අපි මේ කතා කළේ 10 ශ්‍රේණියට අදාළ විෂය කරුණු. 11 ශ්‍රේණියේ විෂය කරුණු ගැනත් කතා කළා. 11 ශ්‍රේණියේ නිපුණතා 11ක් සාක්ෂාත් කර ගැනීම සඳහා පාඩම් 11ක් තියෙනවා. මේ අතරින් ලෝකයේ ස්වභාවික සම්පත්, ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත්, එතනින් ගියාන් පස්සේ ලංකාවේ ජනගහනය පිළිබඳ, ලෝක ජනගහනය පිළිබඳව මේ විදිහට ගොඩාක් කරුණු කතා කරනවා. මෙතෙන්දි විශේෂයෙන්ම වැදගත් කොට සලකන්නේ පහුගිය විෂය නිර්දේශයේ තිබිච්ච යම් යම් බැහැර කළ යුතු දේවල්, අදට වළංගු නොවන දේවල් බැහැර කළා, වර්තමානයේට ඉතාමත් වැදගත් වන දේශගුණික වෙනස්කම් පිළිබඳව. ඒකම මේ සංවර්ධනය කියන මාතෘකාව. මේ සංවර්ධනය කොයිතරම් දුරට අපට වැදගත්ද, ලෝකයට වැදගත්ද, මේ සංවර්ධන ක්‍රියාදාමය තුළ අපි කොයි විදිහට අනුගත විය යුත්තේ, මෙන්න මේ පිළිබඳව කතා කරන්නට මේ විෂය මාතෘකා දෙකක් විශේෂයෙන්ම ඇතුළත් කරලා තිබීම ඉතාම වැදගත් වෙනවා. ඔව් සර්. 2016 මේ නව විෂය සංශෝධනයත් එක්ක සංවර්ධනයට සහ දේශගුණික වෙනස්කම් වලට වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. අපි මේ ගැන තවදුරටත් කතා කරමු. ඇත්තටම යසෝද, වර්තමානයේ කතා කළ යුතුම ප්‍රශ්නයක් තමයි මේ දේශගුණික වෙනස්කම්. මේ දේශගුණික වෙනස්කම් ගැන හොයලා බලද්දී අදින් අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වේ නෙවෙයි අද වෙනකොට තියෙන්නේ. මොකද මේ දේශගුණේ? දේශගුණය කියලා කියන්නේ කිසියම් නිශ්චිත ප්‍රදේශයක පවත්නා කාලගුණයේ සාමාන්‍ය තත්ත්වය. මේ කාලගුණයේ සාමාන්‍ය තත්ත්වය පිළිබඳව හොඳටම කතා කරන ඇත්ත තමයි අපේ ආච්චිලා සීයලා. ඒකොල්ලෝ අද කියනවා මේ වහින කාලට පායනවය, පායන කාලට වහිනවය, එහෙම නැත්නම් දිගු කාලීනව මේ නියඟය කියන එක ඉතාම තදින් අපිට බලපාන. ඉස්සර මාසයක් පැවුවත් අපට ඔය තද උණුසුම දැනුන්නේ නැහැ, ගහකොළට දැනුන්නේ නැහැ. නමුත් අද බලන්න දවස් 3-4ක් පායනකොට මිදුලේ තියෙන මල් පැලයට ඔක දැනෙනවා. මල් පැලය මැලවිලා යනවා. එතකොට මේක අපට ළඟින්ම දැනෙන, හැඟෙන සංසිද්ධිය. මෙන්න මේ දේශගුණික වෙනස්වීමාවේ මේ අපේම වැඩපිළිවෙල නිසා මානවයා විසින් කරනු ලබන අයහපත් නැත්නම් අහිතකර ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලය තමයි මේ දේශගුණික විපර්යාස නැත්නම් වෙනස්කම්. මේ තුල අපට ගොඩාක් දේවල් අහිමි වෙමින් පවතිනවා. අපි සාමාන්‍යයෙන් කතා කළොත් මේ මානව ක්‍රියාකාරකම් වල එක ලක්ෂණයක් තමයි ලංකාවේ බොහොම අඩුවෙන් ක්‍රියාත්මක වුණත් මේ හරිතාගාර ඇති කිරීම, පොලිටනල්ස්. මෙන්න මේවා ලෝකයේ දියුණු රටවල කෘෂිකර්මය වගේම සත්ත්ව පාලනය සඳහා ක්‍රියාත්මක කරනවා. ඒකම විශාල වශයෙන් කිරිපත්ටි පාලනය සඳහා ගවේ නැති කිරීම, උතුරු මුහුදේ තෙල් සම්පත සාරා ගැනීම, මේ තුලින් පරිසරයට නැත්නම් මුහුදු ජලයට එකතු වෙන මේ තෙල් තට්ටු නිසා මේ පරිසරයේ යම් යම් සමතුලිතතාවයන් බිඳිලා යනවා. ඒකම අපි gedara ඉදිරියදා පාවිච්චි කරන මේ වායු සමීකරණය, සීතකරණ, මේ යම් යම් විදුලි බල්බ, මෙන්න මේවා තුල අන්තර්ගත මේ CFC වායු වර්ග නිසා පරිසරයට නිරන්තරයෙන්ම එකතු වෙනවා මේ හරිතාගාර වායු. මීතේන්, කාබන් ඩයොක්සයිඩ්, ඒ වගේම කාබන් මොනොක්සයිඩ්, මෙන්න මේ වායු වර්ග වැඩිපුර මේ වායුගෝලයට එකතු වීම නිසා තමයි මේ වායුගෝලය තුළ අර උෂ්ණත්වය රඳා පවතින්නේ. ඒ උෂ්ණත්වයේ රඳා පැවතීම දිගු කාලීනව ගිහිල්ලා අද අපිට මේක ටිකක් දරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙන්න මේක
තාවවිධයෙන් කිව්වොත් මේ සබාදහමේ ක්‍රියාකාරීත්වයට යම් බාධා පමුණුවා. එහි ප්‍රතිඵලයක් තමයි මේ දේශගුණික වෙනස් වීම. මේක අඳුනගත්තේ අදින් අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා මේ ඇමරිකාවේ මට මතක විදිහට බටහිර වෙරළ පැත්තේ එල් නීනෝ කියන දේශගුණික තත්ත්වයක් මේ එල් නීනෝ ඊට පස්සේ ලා නීනෝ මෙන්න මේ දේශගුණික තත්ත්වයන් එක්ක ඇතිවෙච්ච මේ දේශගුණික විපර්යාස අද වෙනකොට බලවත් වෙලා අපටම අපි විසින් කරන ලද කාර්යයන්හි ප්‍රතිඵල අත්විඳින්නට සිද්ධ වෙමින් පවතිනවා. මෙහි ප්‍රතිඵලය වඩාත් දරුණු වෙලා තියෙනවා. ඒක පැති කීපයකින් එකක් තමයි උත්තර ධ්‍රැවයේ අයිස් තට්ටු දිය වෙලා මේ සාගර ජලයට එකතු වෙලා මේ එකතු වීම නිසා එතෙන්දී සාගරයේ ජලය වැඩි වෙනවා. ඒ සාගර ජලයේ වැඩිවීම විතරක් නෙවෙයි සාගරයේ තැනින් තැන්වල සුළු කුණාට තත්ත්වයන් නැති වෙලා තියෙනවා. මේ සුළු කුණාට තත්ත්වයන් නිසා ඒ අවට රටවල් වලට ඒක තදින්ම බලපානවා. අපේ රටටත් පහුගිය කාලේ යම් යම් සංසිද්ධීන් වලදී මේ දේශගුණ විපර්යාසයන් වල ප්‍රතිඵල අත්විඳින සිද්ධ වුණා. මේක අපේ කෘෂි අස්වැන්නට විශාල වශයෙන් බලපානවා. ඒකම කලපු ඒකම මුහුදාසන්නයේ තියෙන ගොවි බිම් වලට මේ කරදිය ඇවිල්ලා පස ලවණීකරණය වෙනවා. මේ ලවණීකරණයත් එක්කම අපේ වගා බිම් අපට ක්‍රමක්‍රමයෙන් අහිමි වෙනවා. එතකොට අපි තව විදිහකින් කතා කළොත් එහෙම මුහුදේ ජල මට්ටම වැඩි වීම නිසා වෙරළාසන්න ජනාවාස අපට අහිමි වෙනවා. ඒ විතරකුත් නෙවෙයි අපට ආසන්නයේම තියෙන මාලදිවෙන් රාජ්‍යයන්. මාලදිවෙන් කියලා කියන්නේ දූපත් 1192කින් විතර සමන්විත රාජ්‍යයක්. මේ රාජ්‍යයේ වැඩිම දූපතේ උස තමයි අඩි 4ක් විතර වෙන්නේ. අනිත් ඒවා මුහුදු මට්ටමට වඩා පහළින් තියෙන්නේ. අපේ යම් යම් විද්‍යාඥ මත පළ කරනවා තව අවුරුදු අපි 2050 විතර වෙනකොට මේ මාලදිවෙන් රාජ්‍යයන්ගෙන් බොහෝ දූපත් අහිමි වෙයි කියලා. ඒක අපේ රටට විතරක් නෙවෙයි ආසන්න රටවල විතරක් නෙවෙයි මුළු ලෝකෙටම බලපාන දේශගුණ වෙනස්කම් වල ප්‍රතිඵල. ඔව් සර්, මේ නව විෂය සංශෝධනයේ දේශගුණික වෙනස්කම් ගැන අපි දැඩි කතාබහක නිරත වුණා. ඒ වගේම වැදගත්කමක් තියෙනවා සංවර්ධනයටත්. අපි ඒ ගැනත් වැඩිදුර කතා කරමු. ඔව්, සංවර්ධනය කියලා කියන්නේ බොහොම පුළුල් විෂය මාතෘකාවක්. ඉස්සර අපි කතා කළේ මේ සංවර්ධනය කියලා කියන්නේ ආර්ථික වශයෙන් රටක ඇතිවන දියුණුවම විතරයි කියලා. ඉතින් ඒ ආර්ථික වශයෙන් ඇති දත්ත තමයි අපි මේ සංවර්ධනයේ මිනුම් වශයෙන් යොදාගත්තේ. දළදේශීය නිෂ්පාදිතය, ඒක පුද්ගල ආදායම, දළදේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය, මෙන්න මේවා ගැන හිතලා අපි මුල් කාලයේදී මේ සංවර්ධනය බැලුවා. නමුත් පසු කාලීනව තේරුම් ගියා සංවර්ධනය කියලා කියන්නේ මේ රටක ආර්ථිකයේම විතරක් නෙවෙයි රටක ආර්ථිකය දියුණු වෙන වගේම මිනිසාගේ මනුස්සකමත් දියුණු වෙන්නට ඕන. ඒකම මිනිසුන්ට රටේම සම්පත් තුලින් ගලා එන ප්‍රතිලාභයන් සමසේ බෙදී යන්නට ඕන. මෙන්න මේ සමසේ බෙදී යාම තුලින් ඇතිවන පුජ්‍යල සංවර්ධනය තමයි ඇත්ත වශයෙන්ම හොඳම සංවර්ධනය කියලා කියන්නේ. මේක තව විදිහකින් කිව්වොත් කිසියම් රටක ආර්ථික, සමාජික, සංස්කෘතික කියන අංශයන්ගේ දියුණුව තුළින් පුජ්‍යලයකට හිමිවන ලබන්නා වූ වරප්‍රසාද තත්ත්වයන්ගේ හොඳම ආර්ථික තත්ත්වයක් ගොඩනංගනවා නම් ඒක තමයි සංවර්ධනය කියලා කියන්නේ. ඒ සංවර්ධනය තමයි දිගු කාලීනව පවතින්නේ. මෙන්න මේ සංවර්ධනය කියන මේ ප්‍රපංචය මේක වඩාත් වැඩි දියුණු කරන්නට අද ලෝකේ රටවල් බොහොම උත්සාහ දරනවා. අපේ රටත් මේ සඳහා තමයි අධ්‍යාපනය යොදාගන්නේ. ඒකම ජනතාවට සුභසිද්ධිය ඇති කරන්න, සුභසාධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. මෙන්න මේ තුලින් සමස්ත ප්‍රජාවේම සංවර්ධනය අපි කියනවා ඇත්තටම හොඳම සංවර්ධනය කියලා. සංවර්ධනයේ නිර්වචනය ඉතා වැදගත් වෙන්නේ තින්. ඔව් සර්, අපි දේශගුණික විපර්යාසයන් ගැන කතා කරා. ඒ වගේම සංවර්ධනය ගැන කතා කරා. මේ වෙනස්කම් එක්ක කොහොමද 2016 ප්‍රශ්න පත්‍ර ආකෘතිය සකස් වෙලා තියෙන්නේ? ඔව් යසෝදා, දැන් විෂය නිර්දේශයේ වැදගත් වෙනස්කම් කාලයට උචිතාකාරයෙන් සකස් වුණා වගේම ප්‍රශ්න පත්‍රයේ ආකෘතියත් විවිධ සිත් ඇදගන්න ආකාරයෙන් ඒ වගේම බරතැදීම් කළා විෂය කරුණු වඩාත් ඔප්නැං වන ආකාරයෙන් සිසුන්ගෙන් ලබා ගැනීමේ ක්‍රමවේදය සකස් කරලා තියෙනවා. මේ සඳහා මට මතකයි පැරණි නිර්දේශයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වාස්තවික ප්‍රශ්න 40ක් තිබුණා. මේ වාස්තවික ප්‍රශ්න 40 සකස් වුණේ
ක්‍රමවේද හතරකට. නමුත් වර්තමාන විෂය නිර්දේශයේ තුලින් පළවෙනි ප්‍රශ්නපත්‍රයේ වාස්තික ප්‍රශ්න 40 සකස් වෙන්නේ ක්‍රමවේද හතකට. ඒ තුලින් දරුවන්ගේ කුසලතාවයන් වඩාත් හොඳින් මැනබැරෙනවා. පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 10 ප්‍රශ්නය දක්වා හිස්තන් පිරවීමක් තියෙන. ඒ සඳහා වර්ණ තුනක් දරුවන්ට ලැබෙනවා. එයින් නිවැරදි වර්ණය යොදලා හිස්තැන පුරවන්න තියෙයි. දෙවැනි ක්‍රමවේද යටතේ 11-15 දක්වා තියෙන්නේ ප්‍රකාශනයක් දීලා ඒ ප්‍රකාශනයේ නිවැරදිද වැරදිද කියන එක තෝරලා ඒ වටා රවුමක් අඳින්න. එතකොට ආකල්පමය වශයෙන් ගොඩාක් දේවල් ඒ තුළින් මැනගන්න පුළුවන්කම ලැබෙනවා. 16-20 දක්වා ප්‍රශ්න සකස් වෙන්නේ ආ සහ ආ කියන තීරු දෙකේ පිළිතුරු එකිනෙක ගලපලා නිවැරදි පිළිතුර තෝරලා හිස් ඉර නැත්තම් අපි කියන වරහන් තුල යොදන්න, ඒ අංකය යොදන්න. එතන මේ තුලින් ගොඩාක් දැනුම එකතු කළා. අපි කියන සංශ්ලේෂණ විශ්ලේෂණ හැකියාවන් වඩාත් හොඳින් මැනබැරෙනවා. ප්‍රශ්න අංක 21-25 දක්වා තියෙන්නේ හිස්තන් පෙරවීම. හිස්තන් පෙරවීම අදාළ ප්‍රකාශනයේ ගැළපෙන නැත්නම් උචිත වචනේ තමන් විසින්ම යොදලා ඒ ප්‍රකාශනය සම්පූර්ණ කරන්න ඕන. 26-28 දක්වා තියෙන්නේ ලංකා සිටියම ආශ්‍රයෙන් වැදගත් වූ විෂය කරුණු අදාළ කළ දිස්ත්‍රික්කවලට අංක යොදලා ඒ අදාළ දැනුම මැනබැලනවා. එතකොට ඒ හිස්තැනට සුදුසු වෙන අක්ෂරය යෙදීම තමයි මේ 26-28 දක්වා ප්‍රශ්නවල තියෙන්නේ. ඊළඟට 29-30 කියන ප්‍රශ්න දෙක සකස් වෙන්නේ ප්‍රස්ථාරයක් ආශ්‍රයෙන්. මේ ප්‍රස්ථාරය නිවැරදිව හොඳින් අධ්‍යයනය කළා ඒ අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න තියෙන්නේ. ප්‍රශ්න අංක 31 ඉඳලා 40 දක්වා දරුවන්ට වර්ණ හතරකින් යුක්ත ප්‍රශ්නයි ලැබෙන්නේ. ඒ ප්‍රශ්නවලදී නිවැරදි වර්ණය තෝරලා එතන ඉදිරියේ ඇති හිස්තැන මත යොදන්නට ඕන. එතකොට ප්‍රශ්න 40 සම්පූර්ණයි. මේ සඳහා කාලය පැය 1යි, ලකුණු 40යි. ඔව් සර්, අපි දෙවැනි ප්‍රශ්න පත්‍රය ගැන කතා කළා. දෙවැනි ප්‍රශ්න පත්‍රෙත් කාලය පැය 2යි. ඒ සඳහා පැරණි ප්‍රශ්න පත්‍ර ආකෘතියේ කොටස් 3ක් තිබුණා. පළවෙනි කොටස, දෙවැනි කොටස සහ තුන්වෙනි කොටස වශයෙන්. නමුත් නව ආකෘතිය යටතේ මේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ කොටස් 2යි. පළවෙනි කොටස, දෙවැනි කොටස. පළවෙනි කොටස පළවෙනි ප්‍රශ්නයයි තියෙන්නේ. ඒ ප්‍රශ්නය අනිවාර්යයි. එහි තියෙනවා කොටස් 3ක්. ආ සහ ඊ. එතකොට ආ කියන කොටස 1:50 භූසිතියම විවරණය. ඒකට 50 භූසිතියම ආශ්‍රයෙන් දරුවන් ඒ අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සැපිය යුතුයි. ඊගාවට ආ කොටස ඇතුළත් වෙන්නේ ලෝක සිතියමක්. පෙරට වඩා වෙනස් සිතියම් ලකුණු කිරීමක් නෙවෙයි මේ සැරේ තියෙන්නේ. ලකුණු කරන ලද සිතියමකින් ප්‍රශ්න 5ක් අහනවා. ඒ ප්‍රශ්න 5ට ලකුණු 5යි. ඊළඟට ඊ කොටසේ ලංකා සිතියමක් තියෙන්නේ. ලංකා සිතියමෙන් වැදගත් වූ ප්‍රශ්න 5ක් තියෙනවා. ඒ ප්‍රශ්න 5ට ලකුණු 5ක් ලැබෙනවා. එතකොට 1:50 සිතියමට ලකුණු 10යි, ලෝක සිතියමට ලකුණු 5යි, ලංකා සිතියමට ලකුණු 5යි. එතකොට පළවෙනි කොටසේ ප්‍රශ්න ඒ සියල්ලටම ලකුණු 20ක් ලැබෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි ලියන්නම ඕනා. ඊළඟට අපි යමු දෙවෙනි කොටසට. දැන් දෙවෙනි කොටසේ තියෙන්නේ ව්‍යුහගත රචනාමය ප්‍රශ්න 7ක්. මේ 7ෙන් 4ක් තෝරා ගන්න ඕන. ඒ 4ට ලකුණු 10 බැගින් ලකුණු 40ක් ලැබෙනවා. එතකොට පළවෙනි කොටසට ලකුණු 20යි, දෙවෙනි කොටසට ලකුණු 40යි, දෙවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 60ක් ලැබෙනවා. එතන මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී
හැකිතාක්දුරට දරුවන් උත්සාහ කරන්නට ඕන නියම් තමන්ට පහසුම ප්‍රශ්න ටික තෝරගෙන ඒ ප්‍රශ්නවලට වඩාත් හොඳින් පිරිතුරු ලියලා මේ ලකුණු 60 උපරිමයෙන්ම ලබා ගන්නට. ඔව් සර්. මේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහයත් එක්ක පහුගිය ප්‍රශ්න පත්‍රවල වළංගුභාවය නැතු වෙනවද? ඇත්තම යසෝදා විෂය නිර්දේශයේ වෙනස්කම් රාශියක් සිද්ධ වුණා වගේම මේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය සැබවින්ම වෙනස් වුණා. ඒ නිසාම යම් යම් දේවල් එකතු වීම වුණා, විවිධත්වය ඇති වුණා. ඒ නිසා පැරණි ප්‍රශ්න පත්‍ර අපට ඒ තරම් වළංගු වෙන්නේ නැහැ. මොකද උදාහරණයක් වශයෙන් අපට ගත්තොත් එහෙම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ එන ලංකා සිතියන් ලකුණු කිරීම, ලෝක සිතියන් ලකුණු කිරීම ඉස්සර කළා. නමුත් මෙතෙන් මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙන්නේ ලකුණු කරන ලද ස්ථාන හඳුනා ගැනීම. එතකොට ඒක අනුවම අපට පැහැදිලිව පෙනී යනවා අර ක්‍රමවේදින් සම්පූර්ණ වෙනස් වෙච්ච නිසා මේ පැරණි ප්‍රශ්න පත්‍ර වළංගුතාවයෙන් තොරයි. ඔව්. ඒ ප්‍රශ්න පත්‍රවල වළංගුභාවයක් නැති නිසාම තමයි එම්.ඩී. ගුණසේන සමාගම ඔබ වෙතට Q&A ගුණසේන ආදර්ශ ප්‍රශ්න පත්‍ර පෙළ අරගෙනවිලා තියෙන්නේ. මේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කිරීමේදී එම්.ඩී. ගුණසේන සමාගම ලංකාවේ ප්‍රවීණ ආචාර මණ්ඩලයක එකතු වෙලා තමයි මේ කටයුත්ත සම්පාදනය කළා තියෙන්නේ. ඒත් එක්කම අද අපිත් එක්ක භූගෝල විද්‍යාව විෂය ගැන කතා කරන්නට කළුතර අධ්‍යාපන කලාපයේ හිටපු සමාජ විද්‍යා ගුරු උපදේශක ලොකු ලියනගේ කරුණාතිලක ගුරුපියාණන් තමයි සම්බන්ධ වුණේ. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ කඩීම පහු කරන්නට මේ සාමාන්‍ය පෙළ විභාගයේ සමත්වන්නට බලා සිටින ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන්ටත් එම්.ඩී. ගුණසේන සමාගම වෙනුවෙන් අපේ හතපිරි සුබ පැතුම් එක් කරනවා.